මේක ඊයේ ටිකට් එකක්ද? ඔවා අද ගත්ත ටිකට් එක. ඊයේ නමයි කෝච්චියට නැග්ගේ. කෝච්චිය අදාවට අපිට කරන්න දෙයක් නැහනේ. ඔව් අද ටිකට් එක බාප්පා. ඒ මොලේ බලෙන් තමයි අපි දෙන්නම මුද්‍රාලි කියන එක පැනගත්තේ. ඒ මල් මොලේ ඒ මොලේ බලේ නෙමෙයි මගේ මොලේ. ඔබ නැත්තම් මැරිච්ච තැඟුල ගසුත් නැහැ. හා හා හා. දැන් මේ උඹ කියන්නේ මේ හැම සම්භාව්‍ය දෙයක්ම කරේ උඹේ මොලෙන් කියලා. අම්මේ කිව්වේ සම්භාගයක් නෙමෙයි බං. මම කිව්වේ දැන් අපි මොකද කරන්නේ කොහටද යන්නේ මොනවද කන්නේ බොන්නේ කියලා. හරි හරි හරි. උඹ පුතේ කොහෙන් කරකැවිලා ආවත් අවසානයේ තෙන්නේ ඔය කන බණේටනේ. හොඳයි. උඹේ ඔය ප්‍රශ්න තුනෙන් එකක් මම විසඳන්න. මොකද්ද? කන ප්‍රශ්නේ. බලක සල්ලි දිනවා. ඔබට ඒකෙන් වැඩ නැහැ නේ. අංගාදින 1000. මේ උඹ දෙයියෙක් වරයන්. මේ උඹට කොහින්ද සල්ලි? ඔබට ඒකෙන් වැඩ නැහැ නේ. දැන් මොකද අපි කරන්නේ? කන්නේ ඉස්සෙල්ලා පොඩි අඩියක් ගහමුද? මේ ගිනි අවුවේ. හරි හැඳ වෙනකොට මේක වහිනවනේ බං. දැන් කොහට යන්නේ නා? ළඟම තියෙන බාර් එකට. දැන් අඩියක් ගහන්න බාර් එකට යනවා මිසක් ලොන්න රේඩ යනවද බං? වරේ යන්න. ඒක අත්තක් දෙන්න යවන්කො. නෝන හොඳ වෙලාවට ආවේ. තව ටිකක් පරක්කු වෙලා එහෙම ආව නම් උදලාලි පණ පිටින් දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ නෝන තාම කිව්වේ නැහැ නේ නෝන කවුද කියලා. අනේ very sorry. මට ඉන්ට්‍රොඩියුස් කරන්න මතක නැති වුණානේ. මම සිල්වියා බටදොල. මම හරි ආසාවෙන් හිටි උදලාලිත් එක්ක කතා කරන්න. ඔන්න අහකේ ඉල්ලම පැදින්න යන්නේ. අය නැතුව අරගහපන්. අරගහපන්. මොකද මේ ළමයා කිව්වේ? මේ මුදලායිද සෑහෙන වැඩ දිනුවා කියලා කිව්වා. අයියෝ මයි ගොඩ්. අනේ යන්නේපා. හරි ආසයි මුදලාලිට. මේ මුදලාලේ කතා කරන්නේ නැත්තේ ලැජ්ජයිද? නෑ මට එහෙම අමාරුවක් නෑ. මට හොඳට කතා කරන්න පුළුවන්. මම මේ කල්පනා කළේ මම මේ නෝනාව මීට ඉස්සෙල්ලා කොහේද හරි දැකලා තියෙනවා. අයියෝ මයි ඩියර් මට නෝනා කියන්න එපා. මට සිල්වියා කියන්න. එහෙම හොඳ නෑ නේ නෝනා. මේ සිල්වියා ෂට් අප්. මම කේ මුදලාලිට විතරයි. අපි අපේ බංගලෝ එකට යමු. මට තියෙනවා මුදලාලිත් එක්ක ගොඩාක් දේවල් කතා කරන්න. නෑ. අපි මේ වෙලාවේ මේ හදිසියේ වෙන ගමනක් යන ගමන. මේ අපි පස්සේ වෙලා ගෙන්නන්න ඕන. නෑ සිල්වියා. පස්සේ වෙලා ගෙන්න. අනේ බැහැ. ඒ ගමන පෝස්ට්පෝන් කරන්න. මගෙත් එක්ක යමු. යමුකෝ. අම්මා යමං. ඊය ගණන් මිස්සන්න ගියොත් මේකත් නැති වෙනවා. එනේදි මෙහෙම කතා කරමු. අනේ මං කැමති නෑ පාරේ ඉඳගෙන මෙහෙම කතා කරන්න. ඉතින් නෝන අපි පාරේ ඉඳගෙන නෙමෙයි කතා කරන්නේ. හිතගෙනනේ. මෙයා හරි ස්වීට් කමඩියන් කෙනෙක්. එන්න අපි යමු. නැගින්. එන්න. අපි මේක CID එකට බාර දෙමු. නෑ. එච්චර දුරද කියන්නේ හොඳ නෑ. මං කියන්නේද? අපි මේක අපේ බොඩි ගාඩ්ලා දෙන්නද? ගෝල බාලයෝ දෙන්නට බාර දෙමු. උදාරි කැමැත්ත. හැබැයි ඉතින්
දෙන්නවක කරයිද? ගුණවර්ධන මහත්තයා වෙලාවක දෙන්නව පොඩ්ඩක් අරගෙන ඇවිල්ලා චෙක් කරලා බලන්නකො. මම චෙක් කරන්න. මම චෙක් කරන්න. කොහේ දෙන්න? ගුඩ් මෝර්නින් සර්. මෝර්නින් පිනියා. එක්සයිට් කරලා එන ගමන් දාඩි දාමයි කියලා යාළුව නාන්න ගියා. හයිසි මේ වෙලාවේ නාන වෙලාවක්ද හයිසි? කොහෙටද ගියේ මූදඩද? නෑ මූද දුර වැඩි කියලා පල්ලේ ඇලට බැස්සා. කොහොමත් මිනිහා ජල් ක්‍රීඩා වලට දක්ෂයිනේ. මොකක්ද සර් ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි මට තියෙන ලොකුම ඉසෑම්ම අර මං වගේ හැඩරුව තියාගෙන මිනිස්සු රවට්ටන අනිත් හොරාවල්ල ගන්න එක. ආ අර ඩුප්ලිකේට් එක නේද? ෆොටෝ කොපිය. සිම්පල්. අපි මෙහෙම කරකට අල්ල දෙන්න බය වෙන්න එපා. දැල්දාන? ඈ? දැල්දාන වාලියෙක් නෙමෙයිනේ. දැල් නෙමෙයි අපි විලිගොක්ක කරලා අල්ල දෙන්නම්කෝ. හරි හරි මේ තම්සලගේ දක්ෂකම් ගැන මට වර්ණනා කරන්න ඕනේ නැහැ. මට ඕනේ මේ හොරාවල්ල ගන්න. තම්සලට මේ වැඩේට කීයක් ඕනද කියලා කියනවා. ඒ වැඩේ ඉතින් අපිට මෙහෙමයි කියලා පැහැදිලි කරන්න අමාරුයි. අනිත් එක හිල්ටන් හිටියා නම් ගාන හරියටම හදලා කියන්න තිබුණා. මේ යක නැහැ. මේ ලක්ෂ 5ක් විතර යයි මහිසි. හරි. දැන් තම්සලා කියන විදියට මේ වැඩේට හරියටම කීයක් යයිද? හරියටම කියනවා නම් ටකින්දකෝ ගාන හදන්න. ට්‍රාන්ස්පෝර්ට් වලට බලයි ස්ටයි තමයි කැම බිම ලොකින් ස්ටයි දෙපයින්ස් තලයි පාවයි දෙන්නේ යන විදිහ ඒක කරගන්න තෝ කියනවා උයි ගාන උදාලි මහත්තයාගේ වැඩක් ඉඳලා අපිට ගානක් කියන්න බෑනේ කොස්ටික විතරක් දෙන්නකෝ කොස්ටික කොස්ටික කොස් කොස් ඔය ඕන තරම් තියෙන්නේ ගස් වල ඇතිපදන් කඩා ගන්නවා කො උදාලි මහත් කොස් නෙමෙයි කිව්වේ මේ කොස් කොස්ටික කොස්ටික කොස් කොස් නැද ඖෂධය? ඒක නේන්න. ওই මිනිස්යාට මේ සල්ලි දුන්නා ඉවරයි. කොස් තුන උන්ගේ ඇඟේ ලේ වැඩි. උන් උඩින් යන්න ගන්න කොස් කාපුවා. මට කිසිම කරදරයක් නෑ නෑ බෑට මම මේ අනිදි මේ නෝනාගේ මහත්තයාකෝ කියලා එයා ගියානි ගියා වුරුද්දි දෙසැම්බර් 25 වෙනිදා පිටරට ගියාද අයියෝ නැහැ මියා එයා පරලෝ ගියා අනේ පව් එමුකෝ ඒතරම් හදිසියෙම ගියේ එයාට හදිසියක් තිබුණේ නෑ එයා හරි හොඳයි හැබැයි ආට ටිකක් කේන්ති යනවා මමයි හදිසි උනේ ඉතින් මේ නෝනා ඉක්මන් වුණා මේ මහත්කම රෝගේ ඒකනේ අපි ගියා වුරුද්ද පාටි එකට යන ලෑස්ති වෙලා ඉන්නකොට එයාගේ ඩෙන්චර් එක මගේ අතින් කැඩුනා හා කොන්ද ගැද්දා නැහැ මෙයා බුරුතත් කුට්ටව කැඩුනා හා ඉතින් ඒකට ෆයිට් වෙලා එයා එල්ලිලා මෙරුණා මගේ අම්මෝ අයියෝ බය වුණාද? බය වෙන්න එපා. එයා දෙන්නේ නේ. ආ. කන්නකෝ. යන්න. බිස්කට් නම් කාලේ ඉවරයි කේක් මොන හරි දෙනොත් තමයි හොඳ නේ. නෑ නෑ අපි මේ කෑ වැටි. අපි මේ මොන හරි බොන්න. ආ. සතයි තිස් සතයි තිස් නමයයි හතලියයි හතලිස් එකයි කැප්ටන් මචෝ ඕ
ගැටත් ගණන් කරනවද? යකෝ ගැට ගන්න දෙපා විකුණන්න බෑ. නැයිද? බෑ බෑ. 40යි කියලා කිව්ව මතකද? 45යි 45යි පේන්නෙත් නෑ. 75ක් තියෙන හරියටම 75. 75 තියෙනවා. පොඩයි ඊට වහේ නෑ. මෙන්න 76යි අල්ලගෙන. 76යි. වාචා. මල පාපි දෙන්නා හරිම කරුමක් ආරිය දෙන්නෙක් බං. මට දුකන 25000 ගෙන බං. අත ළඟට එනකොට 25000 කට ළඟට දාගන්න හදනකොට කොස් උනා. අන්තිමේ සල්ලි කොස් වෙලා. අයි කොස් ටික බඩට දාගමු. මේ ඇත්ත මචෝ. මං කියන්නේ. අපි මේ කොස් ටික ඔක්කොම කඩලා ඇත්ත රාම කඩලා කරත් එක දාලා ටවුමට ගිහලා විකුණමු. ෂෝක් ජොබ් එක. කොස් විකුණන්න. එයි ඒක මොන ලැජ්ජ නැති වැඩද? එතකොට මොකද අපේ தත්ත්වය? මොකද අපේ ගෞරවය? මොකද අපේ ගෞරව වාර්ථය? එහෙම අයියෝ බල බල. අපි තාත්තේ තියෙන මොකද්ද බං? වරක කොස්ද? වරක පෙරකද? වරක දුකද? වරක සැපද? අන්තිමේ ඉදුණයින් පස්සේ වැළදවන්නේ. කඩමු කඩමු. අඩෝ දැඩි අඬානිල වැඩියන් වැඩක් වෙන්නේ නැහැ නේ. මේ මේ ඔබ නගපා. ඔය නගින්න මොකක් හරි බලපන් මේක බෑ. කොහොම මේ මේක විටමින් ගහපු කොස්. ගහපු. බලපන් කඳේ හිටන් කොස්. හා. කොස් කඳ? කොස් කඳ හරි. එල තමයි කියයි. බදල අල්ලපන් මාතෙන්ටද මචෝ දෙද පදලාල්ල පන් නැතල් ඉස්සයි හරි හරි බයුනික ඔබ ෂෝක් එකකට නගිනවනේ මචං මේක නම් වැල වැල වරක නැද්ද වරක ආ මේක වරක මේක පොලොස් මේක දෙල් ආ දෙල් නෑ මේ බලන් ඉන්නේ පියලා පන් ආ ඔන්න මේ ඔන්න නල්ල පන් අත කැපෙයි බලාගෙන තලේ පැත්ත දාපන් තලේ පැත්ත දාපන් අත කැපෙයි ඔන්න නතාලි එන්ටාලේනේ මිට 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 ඔන්න අල්ලපන් ඔන්න ෂෝක් එකේ ඇල්ලුවා කොහෙද පටන් ගන්න ඔනේ නාලගනි හිමින් දාපන් අවුලපන් ඔල කොස් ගිරිය හිමින් දාපන් හිමින් ඔන්න වරක නිමල් අක්කතුන් වා ඩ්‍රයිව් කරන ලයිට් කණු බලාගෙන එළෝපා ඔයා කොහෙද වෙන්නේ මේ යන්නේ මේක මාත් එක්ක එන්න මේව කරලා හරියන්නේ නැහැ. අපි මේ කොස් ව්‍යාපාරයේ මහ පරිමාණයෙන් දියත් කරන්න ඕනේ. ඔව්. හරි. කොස් පිළිබඳව සාකච්ඡා පවත්වලා වට කියලා කොස් පිළිබඳව මිනිස්සු අතරේ දැඩි සංවාදයක්, සංවාදයක් මතවාදයක් ගොඩනගන්න ඕනේ. සංවාද මණ්ඩපයක්. අන්න හරි. අපි හොයලා බලන්න ඕන අනික ප්‍රොජෙක්ට් එක, ප්‍රොජෙක්ට් එක. ප්‍රොජෙක්ට් එක හදලා අපි හොයලා බලන්න ඕන මිනිස්සු ඇයි මේ තරම් කොස් වලට ප්‍රිය කරන්නේ නැත්තේ කියලා. මේ කැප්ටන් මචෝ. ඇයි මචෝ? මචං මේ නම පරණයිනේ. අපි මේකට අලුත් නමක් දාන්න. කොස් වලට? ඔව්. මොකද අලුත් නම? ජැක් ක්‍රෝ. ජැක් ක්‍රෝ ක්‍රෝ ජැක් යකෝ ක්‍රෝ කියන්නේ කපුටාට මේ කපුටාද කපුටාට එවන අපි ජැක් ක්‍රෝස් කියලා දාමු අන්න හරි ඈ ඔව් ජැක් ක්‍රෝස් ජැක් ක්‍රෝස් හරි හරි අයියෝ ඒක ලස්සනයි ඒක හොඳ පැකලා අපි පොඩි බැංකු ණයක් දාලා ඔව් හරි මහා පරිමාණයෙන් මේ වැඩේ පටන් අරගෙන අපි ෆැක්ටරියක් කරමු අපි ලෝක බැංකුව ආධාර ගමු ආධාර අරගෙන යන්ත්‍ර සූත්‍ර ගෙන්නමු ඔව් අයි කරමු ඔව් ඈ ඔව් ෆැක්ටරි ඔව් අන්තිමේ කොස් මචං පැකට් කරලා
විතරට පවාරිමු. ටින් කරලා. එබ්‍රෝඩ් අරිමු. ඔව්. එතකොට එන කොස් ඇටස් අන්න. කපං කපං. කොස් මදුලුස් අන්න එහෙම. හරි. ඔව්. එතකොට වැඩි හැටි. ඔව්. කොස් මදුලුස්. කොස් වලින් අපි මොනවද හදන කෑම જાති? කොස් ඇටස්. කොස් ඇටස්. ඔව්. කොස් වටලප්පං. ආ ඒ කොස් ජෑම්. කොස් බනිස්. කොස් යෝගට්. කොස් කොත්තු රොටි. කොස් අයිස්ක්‍රීම්. කොස් ආප්ප. කොස් ගල්වනිස්. කොස් පැණියාප්ප. අන්න හරි. ඔය දේවල්. දැන් ඔය විදිහට කැප්ටන් මචෝ අපිට කෝටිපතිව වෙන්න පුළුවන්. මොනවද කියන්නේ? මං කියනද කැප්ටන් මචෝ? මේ අපි ඔය අර හොරාල නැදී අතහැරලා දාන. අනි හොරාල? අතහැරලා අපි දිගටම කොස් බිස්නස් කරගෙන යන්න. කැට කතා කියන්නේ හොරාල් ලන්න ඕන. බිස්නස් එකක් කරන්න ඕන. දෙකම කරන්න ඕන. එතකොට අපිට දෙපැත්තෙන්ම සල්ලි එනවා. දෙපැත්තෙන්ම. ඒ වට හොරුව කැත වැඩනේ හොරු. මේක කරගෙන යන්න. හොරාල් ලන්නම ඕන. දෙකම කරන්න ඕන. මේක තල්ලු කරපන්න. එහෙමද? ඒ එතකොට කීයක් අපිට හම්බ වෙනද දැන්? කොස් කොස් වලින් කෝටියයි ඔරාගෙන් කෝටියයි දෙකෝටියයි අම්මා ඒ අනේ අර පැත්තේ සෙනග ඉන්නවා මචං හවුස් ෆුල් කපපන් යාට දාලා පාක් කරමු මචෝ කපපන් ඔන්න එන්න කපපන් අම් පොඩි සහයෝගයක් දෙන්න අපිට. අපිට පොඩි සපෝට් එකක් දෙන්න බෑලා. හරි හරි හරි. එහෙනම් පොඩි සහයෝගයක් දෙන්න කොරාලා. අන්න හරි. පොලිමේ. නෑ පොලිමේ. පොලිමේ කොරාලා. එන්න එන්න. පොලිමේ පොලිමේ. එන්න එන්න. අන්න හරි. අපමා. ඒ දීපා දීපා මේ. මම තමයි. එන්න එන්න එන්න. නා 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 නා. පොලිම් කවෙද දෙන්නේ? පොලිම්. සතලා බත්තු යලා කන්න සුදුයි මේක මේක මේ සෑහෙන ලොකු කහර එකක්නේ. පැත්තක් අපරාධේ කුලියට දෙන්න දෙමුණා. මේ නිමල් හොඳට ඩ්‍රයිව් කරනවා නේ. ආව් ආව්
නිමල් ලයිට් කණු බේරගෙන එලෝපං කියන කතා කැප්ටන් මචෝ කැප්ටන් මචෝ විහාරේ ඒ 3000ක් විතර තියෙනවා 3000ක් ඔව් කොහොද අපේ වැඩ මචං මගේ මොලෙන් හරියට ප්ලෑන් එකක් දැම්මොත් අර ආකාශයේ තියෙන ඉරහඳ වුණත් මහ පොළොවට ගේන්න පුළුවන් හරිද දැන් මේ කැප්ටන් මචෝ දැන් මොකද මේකෙන් කරන්නේ අපි හොඳ ඕල් දෙකද කියලා දවල්ට හොඳ ඩයට් එකක් දාමු හරි දවල්ට මෙහෙන් කමු හා රැට කොළඹ ගිහිල්ලා සීතල රඳින කෝට් ටිකක් ගමු අර කෙලීම නුවර එළිය වියර් රෙස්ටුරන්ට් එකේ හිටියා සුමානයක් විතර නැවතුනේ ඉන්නේ එහෙම පුල් ආතල් එකක් අරගෙන එමු මචං සේතම ගලින් අර එහා පැත්තේ ලෑලි කඩේට ගිහිල්ලා ප්ලේන් ටිකක් ගහලා එමුද ප්ලේන් ටික එපන් එනම් ගහමු හරි